පසුගිය සතවර්ෂය ඇතුළත කෝලිය උෂ්ණත්වය ඉහළයාමින් පැවතුණු අතර විශේෂයෙන්ම පහුගිය වර්ෂ කිහිපය ඇතුළතදී එම ඉහළයාම ක්‍රමානුකූලව වේගවත් වී මේ වන විට වාර්තාගත අන්දමින් ඉහළතම අගයක් ගෙන ඇත. මෙම දේශගුණික විපර්යාසයේ ඉතාමත් බරපතල ප්‍රතිවිපාක වශයෙන් මුහුදු මට්ටම ඉහළයාම නියාං සහ ගම් වතුර ආපදා ඇතිවීම දැක්විය හැකිය. මෙම දේශගුණික විපර්යාසයට අප සැවොම සක්‍රීය ලෙස දායක වන තාක් එකී ස්වභාවික විපත් දිගින් දිගටම ඇතිවනු ඇත. දේශගුණික විපර්යාසයට හේතු මොනවාද? ගෝලීය උෂ්ණත්වයට විශාල වශයෙන්ම දායකත්වය සපයන්නේ කාබන් විමෝචනය. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි හරිතාගාර වායු විමෝචනය ඇති වෙන්නේ. ඒ කියන්නේ පොළවේ උෂ්ණත්වයේ හිර වෙලා නිසා ස්වභාවික රත් වෙනවට වඩා වැඩි වේගයකින් පොළව රත් වෙනවා. කාබන් විමෝචනය සිද්ධ වෙන්නේ පොසිල ඉන්ධන දහනය කිරීමෙන් නේද ටීචර්? හරියට හරි බානු. නමුත් ඒ වෙනුවට විකල්ප තියෙනවා. විදුලිය නිපදවීම උදෙසා පොසිල ඉන්ධන දහනය කිරීම වෙනුවට පුනර්ජනනීය බලශක්තිය යොදාගත හැක. එය සම්පූර්ණයෙන්ම කාබන් විමෝචනයෙන් තොර නිසාත්, පෘථිවිය දේශගුණයට කිසිදු හානියක් සිදු නොවන නිසාත් හරිත බලශක්තිය ලෙස හඳුන්වනු ලබයි. අපගේ බලශක්ති පරිභෝජනය හරිත බලශක්තිය කරා වෙනස් කිරීම මගින් අප සැමට වඩාත් යහපත් අනාගතයක් නිර්මාණය කිරීම උදෙසා දායක විය හැකිය.